ජනාධිපතිගෙන් සල්ලි ගන්න හොඳයි අයිතිය නේද යන්න යන්නවා ජනාධිපතිගෙන් සල්ලි ගන්න හොඳයි අයිතිය නේද යන්නවා ඔයත් මිලියන හැටි එකක් කරා ඔයත් මිලියන හැටි එකක් කරා බාර් ලයිසන් ගන්නවා ඔයත් මිලියන හැටි එකක් කරා බාර් ලයිසන් ගන්නවා ජනාධිපති නිකන් අර කටු වෙන අගමේ മന്ത്രിවරු බාර් ලයිසන් ගත්තේ නැද්ද අගමේ മന്ത്രിවරු බාර් ලයිසන් ගත්තේ නැද්ද මගේ ප්‍රශ්නය වසන් සමරසිංහගෙන් මේ සමගි ජන බලවේගයට කණ්ඩායමක් ආවා උන් හරි සතුටුයි දැන් ඔවුන් හොඳම ළමයි ටික ආවා වගේ හොඳම മന്ത്രിවරු ආවා වගේ උන් කියනවා ඔබතුමාලාගේ කණ්ඩායමලත් කවුරු හරි ඉන්නවද මේ ජනාධිපතිවරණයට එකතු වෙන්න අනුර බොහොම ස්තුතියි ප්‍රශ්නකට මේ ප්‍රශ්නේ අපිනොත් බොහෝ අය අහනවා කවුද එකතු කරගන්නේ කියලා මොකද බොහෝ අය අපිත් එක්ක සාකච්ඡා කරා අපි ඒ අයට බොහොම විවෘතව කිව්වා ජාතික ජන බලවේගයට රට පුරා එන ජනතාව එකතු වෙලා තියෙනවා ඒ නිසා චෝදනා ලැබපු සහ විශේෂයෙන් පහුගිය පාලන කාලයන් තුල ඒ ආණ්ඩුවට සහභාගී වෙච්ච අය විශේෂයෙන් ඒ ආණ්ඩුවල එයත් එක්ක වැඩ කරපු අයව සම්බන්ධ කර ගැනීම පිළිබඳව අපි තීරණයක් අරන් තිනවා ඒ සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. අහන අයටත් අපි කියලා තියෙනවා ජනතාව අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුත් එක්ක කටයුතු කරපු විවිධ චෝදනා ලැබුවා මේ අය අපි සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම හොරු නිසා කවුරුත්ම සම්බන්ධ කරගන්න වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ සාපේක්ෂයින හොරකම. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. පොඩ්ඩක් කරගන්න කරා එංගෝ ගන්නවා නෑ නෑ ඒක නේ මං කියුවේ දැන් පොඩ්ඩක් කරගන්න ගන්නත් බෑනේ ඔව් ඊට පස්සේ වැඩි කෙනා කියන්නේ මං ඊට වඩා ටිකයි කියලා මෙතුමා දැන් මං කියුවේ එකයි දැන් මේව ගණන් හදමු අපි මෙතුමාට මිලියන 61යි විපක්ෂේ മന്ത്രിවරු කී දෙනෙක් ඉන්නවද කෝටි 120 ගන්න කියන්නේ මිලියන 6යි කෝටි 6ක් මෙතුමාට හම්බෙලානේ දැන් කෝටි 6ක එක දිස්ත්‍රික්ක වල ගාණේ හැටියට තමයි නෑ එහෙම විමද්දකට දෙන්නේ නෑ නෑ වා කියන්නේ මේ පොඩක් ඉන්නවා අල්ල ගන්න බා අපි වා කියන මේ විමද්දකට කියලා මම මේ කතා කරන්නේ නෑ නෑ ඔබතුමා ඉන්න කොට කියන කතාව ඔබ ආයෙත් එකනේ බලන්නකො නෑ ආයෙත් එකනේ බලන්න විමද්දකට මම අවුරුදු 5ක් විමද්දකට ගත්ත මිනිස්සෙක් මම ඒකද මං කියන්නේ එතකොට 150යි දුන්නේ മന്ത്രിතුමා ලක්ෂ 50යි විමද්දකට වෙනස් වුණා මේ අල්ලස නෑ නෑ මේක තමයි සජබේ മന്ത്രിවරු රණියුගේ සහයයට ගැනීම සඳහා ලබා දීපු අල්ලස වාසු වෙන්න ඕවා කියලා තව දැන් විපක්ෂයේ අනිත් മന്ത്രിවරු ඉන්නවා විපක්ෂයේ මන්ද ඔක්කොම දීලා තියෙනවා කෝටි 120ක් කොහොමද දෙන්නේ മന്ത്രിතුමා ඔබතුමාට 61ක් දුන්නා කියලා නෑ ගොඩක් ගන්න දීලා තියෙනවා ගොඩක් අය කියලා කියන්න එපා දැන් මෙහෙමයි නෑ නෑ මේ හොරා ආවෝනා හොරා ගන්න හොරා කරින් දනේ කියලා නෑ නෑ මිලියන 61ක් ගත්තාම නෙමෙයි මිලියන 61ක් ගත්තාම මිලියන 61 ගානේ ගණන් හදුවාම කීයක්ද කියන්නේ 52කට විතරක් ඔබතුමාලගේ ඉන්න 52කට ගණන් ගෙවන්න මිලියන 3050ක් මිලියන 3050ක් ඉතින් මේමයි නෑ නෑ ඔබතුමා මොන තර්ක කියන්නේ මේ තමයි රණවීර වික්‍රමසිංහ ජනාධිපතිවරණයට සහායට නෑ ඔබතුමා අහගෙන ඉන්න මම දැන් කියන්නේ ප්‍රශ්නයක් කලබල වෙන්න එපා ඔබතුමා මම ප්‍රශ්නයක් ඔබතුමා බොරුවක් කියනවා ඔබතුමාලා චූන් වෙන්න හදනවා මේ සමගිය ආරවගේ මේ ජනාධිපතිවරණය කරලා මේ අල්ලස් දීලා තියෙන කවුරුත් යන්නේ නෑ ඔබට සහතිකයක් දෙන්න පුළුවන් සමාජ ජන බලවේ කවුරුත් යන්නේ නෑ මෙතුමා සතුට වෙන්න හදනවා එකට ඉන්නේ ඔයාලට කවුරුත් එන්න දින්නා ජන ජනතා විමුක්ත වෙරමුණ ආවට ගන්න නෑ නෑ එන්න එපා ඔයා දන්නවද ගන්න නැත්තේ ඔයාලට කවුරුත් එන්න දින්නා ජනතාවත් එක කියලා හදනවා ජනතාව අපිත් එක්ක වෙලා බයට නෙමෙයි කියවන්න දැන් ඕන කුණු ගොඩක් ඕන කුණු ගොඩක් පෙරලවට කියන වගේ මෙතුමල්ලා හැම කෙනාම දාගත්තට අපිට ගන්න දෙයක් නැහැ. මේක සම්බන්ධ කරගන්නේ මාලිමාවත් හනියෙන් මේ අභියෝගෙට මුණ දෙන්න. ඔව් මේ වෙනකොට ඉතින් ඔබතුමල්ලා 104,000ට ඉන්නකෝ. කවුරු ගන්න නැත්තම් කෝට්ටුවේ චන්දදායකයෝ ගන්න වෙන වැඩි කරගන්න. චන්දදායකයෝ ගන්නවා. ඔව් චන්දදායකයෝ ගන්න හොරු ගන්නෑ. අපි හොරු ගන්නෙ නැහැ. ඔය විමත අරගලද? ඔබතුමල්ලා කියනවා අපි කිසිම හොරෙක් ගන්නෙ නැහැ. එතකොට මේ සමහර පාර්ශ්ව චෝදනා කරන දැන් ඔබතුමාලගේ අදි මාන්නයක් තියෙනවා මේ හොරු ගන්නෙ නෑ හැබැයි පිරිස් බලය පෙන්වන්න තවම අසමත් වෙලා තියෙනවා ඒ කාරණේ කොහොමද ඒ කියන්නේ මිනිස්සු ඔබ පිරිස් බලය පෙන්වන්න අසමත් වෙලා තියෙනවා කියලා මනින්නේ කොතනින්ද දැන් ඔබතුමා කිව්වා ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ අමාත්‍යාංශ 25ක් ඔබතුමාට තියෙනවා අමාත්‍යාංශ 25ට පත් කරන්න කට්ටිය ඉන්නවද එහෙමයි ඔබතුමා මේ අහන ප්‍රශ්නේ ඔබතුමා කී දෙනෙක් නම් කරන්න ඕනද මොන වගේ ක්වොලිෆිකේෂන් වලද නම් කරන්න ඔබතුමාල ගාව තියෙනවා හොඳ ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තියක් තියෙනවා කිව්වා සංචාරක කර්මාන්ත ආයෝජක ඒකට හැබැයි ජනතාවට පේන්නේ නැහැ අපිට ඔබතුමාලගේ වේදිකාවල පේන්නේ නැහැ එහෙම කට්ටිය ඔබතුමාට ඔබතුමාට බලා ගන්න පුළුවන් npp.com අපේ වෙබ්සයිට් එකේ ගියාම ප්‍රතිපත්ති දෙකේ තියෙනවා ඒකත් එක්ක එකතු වෙන අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව වෘත්තිකය ලංකාවේ නෙමෙයි ඔබ දැක්කත් නැහැ ඉහි බෙදලා 25 යටතේ වැඩ කරන්න පුළුවන් ඒ හැකියාව තියෙන ආයතන ගන්න පුළුවන් මේ ජනතාවට ඒක පේන්නේ නැහැ නේද මෙහෙමනේ දැන් ඔබ ඔය අහන්නේ මේ ඉන්න අයගෙන් ගත්තොත් නම් ඉතින් අපිට එහෙම ගන්න කියොත් මේ හොරුත් එක්ක ආණ්ඩුවක් කරන්න අපිට උවමනාවක් නැහැ ඒක නිසානේ මිනිස්සු 2022 ගහලා එළෙව්වේ මට දැනගන්න ඕනේ දැන් ඔබතුමා කියනවා කොටසක් ඉන්නවා කියලා. නමුත් ඔබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්නේ දේශපාලන අධ්‍යක්ෂකකින් තොරව
ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් බාර දෙන්න පුළුවන්ද මේ රැකිලා තියෙන රටේ මේ මේ ආර්ථිකය ගොඩනගන්න? මේ ප්‍රශ්නේ ඔබ මේ හිතන්නේ දැන් අපේ රට අවුරුදු 76ක් කරපු ඔය අධ්‍යක්ෂකම් තියෙන මේ වයසක සීයලා ටික දැන් මොකද්ද කරේ රට? අවසානේ බංකොලොත්ම කරා. බංකොලොත්ම කරා. දැන් මොකද්ද ඒක අපි කියන්නේ? එහෙනම් දැන් ආපහු මේ සීයලත් එක්ක දයන් වෙන. අය රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන හැටි සජිත් ප්‍රේමදාස එතෙන්ද ගියාට පස්සේ හරි කවුද ඉන්නේ ආපහු? අර එළවපු මිනිස්සු ටික බලන්න. අයත් මේ අයමයි. 22 පහ කීප අයමයි. ඔබ දැක්කද අපි පෞගේ 29 වෙනදා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් පිළිබඳ ප්‍රතිපත්තියක් දැක්කුවා. ඔබ දැක්කේ නැත්නම් මම ආරාධනා කරන ඔබටත් ඇවිල්ලා බලන්න. ජාතික ජන බලවේගයේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පිළිබඳ අපේ ප්‍රතිපත්තියලි දැක්කුවා අපි. ලෝකයේ ඉන්න විශේෂඥයෝ, ලෝකයේ ඉන්න විද්වතුන් ඇවිල්ලා මේකට දායක වුණා. දැන් අර සමග ජන බලවේ මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා අපිට ඔය පිටරට ඉන්න කට්ටිය ඕනේ අපිට මෙහෙ කට්ටිය ඉන්නවා කියලා. නෑ මේ මේ අය ලංකාවේ උගන්වලා ගියපු අය. ඒ නිසා 25ට 225ක් දෙන්න. ක්වොලිෆයිඩ් හොරකම් වංචා දූෂණ නැති ස්වේච්ඡාවෙන් වැඩ කරන මේ රටේ විද්වතුන් වෘත්තිකයන් විවිධ ශේෂ්ත්‍රවල අධ්‍යක්ෂීම් තියන අය ඇති තරම් ඉන්නවා. ඒ නිසා බලය පිළිබඳ පෙන්නපු කාරණේ ඇහුවා. පහුගිය මැයි දිනේ. ඇයි මැයි දිනේ කවුරුත් කතා කරන්නේ? ඔය සමහර මාධ්‍ය පෙන්නුවෙත් නැහැ. ඇයි පෙන්නුවේ නැත්තේ? ඔබතුමාලට ඒ වුණාට ආණ්ඩු කරලා අත්දැකීමක් නැහැනේ මේ වෙනකම්. අත්දැකීම් ප්‍රධාන පක්ෂයට කිව්වේ ඒකනේ. අත්දැකීම් තියන අය අත්දැකීමෙන් කරලා තමයි අපිට නියම අත්දැකීමක් දුන්න අවසානයේ බංකොලොත්ම කරා. එතකොට අමිහිරි අත්දැකීමක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වෙනසක්. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කරේ නැහැ. ඒ තත්ත්වයට පත් වෙයිද ඔබතුමාලගේ ආණ්ඩුව? අපි දේශපාලන ව්‍යාපාරයක්. ගෝඨාභය රාජපක්ෂ ලේකම් කෙනෙක් විතරයි. මන්ත්‍රී කෙනෙක්වත් නැහැ කියන්නේ. අපේ පක්ෂ නායකයා අවුරුදු 21ක් තිස්සේ දැන් මේ 24 වෙනි අවුරුද්ද ඔහුගේ පාර්ලිමේන්තුවේ. මේ රටේ දේශපාලන ඇතුළ හොඳ මන අධ්‍යක්ෂීමක් තියෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි දේශපාලන අධ්‍යක්ෂීම් තියෙන පිරිසක් අපේ පක්ෂේ ඉන්නවා. ඒ සියලු දෙනා එකතුලා තමයි අපි මේක කරන්නේ. ඒ නිසා ඒ අධ්‍යක්ෂීම් සහිත පිරිසත් එක්ක හොරකම් වංචා දූෂණ චෝදනා නැති බොහෝ පිරිසක් පිටරටවල ඉන්න මිනිස්සු පවා දැන් ඇවිල්ලා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. ඔබ ඇහුව බලය සම්බන්ධ කන්නේ බලය අපි පෙන්වන්න තියෙන්නේ මිනිස්සුන්ගේ බලය පෙන්වන්න තැන්නේ තියෙන්නේ පහුගිය මැයි දිනේ වැඩ කරන ජනතා දිනේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට එවැනි විශාල මැයි දින තුනක් එක දවසේ කරා. යාපනෙත් එකක් කරා අපි හතර වෙනින් කරා. කවුද කරලා තියෙන්නේ? බලය පෙන්වන්නේ ඒවා. අනිත් අයට කාටවත් මැයි දින ගැන කතා කරන්න බැරි වුණායි මාලිමාවේ මැයි දිනේ මගහැරලා කතා කරන්න වෙනවා. මාලිමාවේ මැයි දිනේ මගහැරලා කතා කරොත් එම මාධ්‍යයට මැයි දින නැහැ කතා කරන්නේ. ඒ නිසා මේ රටේ විද්වතුන් වෛද්‍යවරුද බැංකුකරුවෝද නීතිඥයෝද ඉංජිනේරුවෝද සියලු ශේෂ්ත්‍රවල අය අපි එකතු කරලා තියෙනවා. විශ්‍රාමිකයෝ, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෝ, ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයෝ, පොලිසිය විශ්‍රාමිකයෝ සියලු දෙනා අපි එකතු කරලා තියෙනවා. පෞද්ගලික අංශ සේවකයෝ සැප්තැම්බර් මාස සමුළුව තියෙනවා. රාජ්‍යාංශයේ විවිධ ශේෂ්ත්‍රවල සමුළුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි 152ක් අපේ රටේ කාන්තාවෝ එක මිටට එකතු වෙලා අපේ රටේ කාන්තාවෝ දේශපාලනට මැදිහත් වෙලා පෙන්නවා මේ බලය වෙනස් කරන මාලිමාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා මහජන බලය එකතු වෙලා තියෙනවා. ඒකට වංචා දූෂණ චෝදනා නැති ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමති මිනිස්සු එකතු වෙලා ඉන්නවා. මේ වෙනකොට අපේ ආර්ථික කමිටුවේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත මහත්මයා. මේ වෙනකොට විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා වැඩ. මේ වෙනකොටත් එවැනි ශේෂ්ත්‍ර ගණනාවක් වැඩ කරපු අපිත් එක්ක වැඩ කරන ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන වගේ විවිධ කමිටු නියෝජනය කරන අය වැඩ කරමින් තියෙනවා. කෙටියෙන් උත්තරයක් දුන්නොත් මුලින් ඔබතුමාට අවස්ථාව දුන්නොත් අනුර කුමාර දිසානායක මේ වෙලාවේ ඉන්න ප්‍රබල ප්‍රතිවාදියෙක් කියලා සමගි ජන බලවේගයට කියන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් සමගි ජන බලවේගයට අනුර කුමාර දිසානායක කියලා කියන්නේ ප්‍රතිවාදියෙක් නෙමෙයිද? 55 ලක්ෂයක් ඡන්දගත් සජිත් ප්‍රේමදාස මම මේ බොරු ගාණක් කිව්වේ නෑනේ. එතන මම විශ්වාස කරනවා අද 69 ලක්ෂයක් ගත්ත ඡන්ද එතන නෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක. ඉතින් ඒ ඡන්ද ටික තමයි මෙතුමල්ලක් ගන්න කෑ ගහන්නේ. 4 ලක්ෂ ගාන මේ 150ක් වෙන්නේ නෑනේ. ඉතින් එතන මෙදුවා කියනවා අපිට ඉන්නවලු ඉස්ලාමිකයෝ ඉන්නවලු අපිට ඉන්නවලු හමුදාවේ අය ඉන්නවා. සමගි ජන බලවේගයටත් අපිට විශාල ප්‍රමාණයක් දෙනවා ඉස්ලාමිකයෝ. ඒ රාජසේව හමුදා. මන්ත්‍රීතුමා ඇයි ඔබතුමල්ලා මෙතුමල්ලගේ පක්ෂ නායකතුමා ආරාධනා කරපු විවාදයකට සහභාගී වෙන්නේ? නෑ අපි මොකද ඒ විවාදෙට යන්නේ? අපි මොකද ඒ විවාදෙට යන්නේ? අපි කිව්වේ නෑනේ ඒක අපි කිව්වේ මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. බහැදිලිම කියන්නේ නෑ. අපේ පක්ෂයේ ආර්ථික කමිටුවක් තියෙනවා. අපි දුවේ මේ ආර්ථික ප්‍රශ්නයක් රටේ තියෙන්නේ. ආර්ථික කමිටුවත් එක්ක සාකච්ඡා කරනවා. අනිත් එක අපි මොකට ITN එකට යන්නේ? ඔයාලා ජන මෙයා කතා කරන ජනාධිපතිගෙන් සල්ලි ගන්න හොඳයි ITN එකට යන්න. යන්නවා. මේ ජනාධිපතිගෙන් සල්ලි ගන්න හොඳයි ITN එකට යන්න. යන්නවා. මේ ජනාධිපතිවත් එක්ක කවුද ඉන්නේ කියලා ආගන්නේ මමගේ. ඒ ආගන්න. සමගි ජනමාර්ගයේ මන්ත්‍රී ඒක මම ගැරන්ටි කරලා කියනවා.
සමාජවාදය ගැන කතා කරනවා. ඒ කතා කළ මේ රට තියා ලෝක ගොවාස රටක් ගොඩ ගිහිල්ලා නැහැ. සමාජවාදය ගැන කතා කරමු. එතකොට මහින්ද රාජපක්ෂ තමුන්නාසල 2005 උතුම්වල්ල එක හොරෙක් නේ හොර පවුලක් ගෙනා 2005 ආණ්ඩුවේ කවුද 2005 ආණ්ඩුවේ කවුද අනුර කුමාර දිසානායක මේ වෙලාවේ සමගි ජන බලවේගයට ප්‍රතිවාදියෙක් නෙමෙයි. ඔබ හිතනවා කියන මෙහෙමයි. සමගි ජන බලවේගයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ අවස්ථාව මේ ඔබතුමා උත්තරයක් දෙන්න. මේ ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරය තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා. අපි හිතනවා මේ වල ජනාධිපතිවරණේ අපේක්ෂකයෝ 4 දෙනෙක් විතර පක්ෂ නියෝජනය කරලා ඉන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂේ භාගෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් සජබෙන් එන්න කියන එකෙන් එන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ එන පක්ෂේ මොකද්ද දන්නේ නැහැ. ਉਹ ආණ්ඩුවයි පොහොට්ටුවේ කැලලකු අරන් එන්න පුළුවන්. පොහොට්ටුව තවත් අපේක්ෂකෙක් දාලා එන්න පුළුවන්. ඒ නිසා මේ අපේක්ෂකයන් 4 දෙනා අතර තරඟයේදී අපේක්ෂකෙක් දෙන්නෙක් අතර තමයි මේ තරඟය ඉන්නේ. ඒ දෙන්න අතර තරඟයේදී දැනටමත් නිකන් ඔය අර අපි ගිය 2020 ගත්ත චන්දල ප්‍රතිඵල ගැන නේ මේ කියන්නේ. මහා පොළවේ දැනට තියෙන සමීක්ෂණ වාර්තා, බුද්ධ්‍යාංශ වාර්තා සියල්ල එක්ක අපි කියනවා ජාතික ජන බලවේගයේ නායකයා තමයි ඉස්සරහින් ඉන්නේ. අපේ රටේ ඡන්ද 1,70,00,000ක් තියෙනවා. මේකෙන් 80%ක් විතර ඡන්ද වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැටෙන 80%ෙන් බහුතරයන් ජනාධිපති වෙනවා. මේ බහුතරයන් ජනාධිපති වෙනවා විතරක් නෙමෙයි. අපි හිතනවා මේ මොහොතේ අනිත් අපේක්ෂකයන් 3 දෙනාගෙන් එක්කෙනෙක් ඒ ඉස්සරහට සමහර විට සජබෙන් භාගයක් ගියොත් එහෙම ඔය තව ටික දවසක් ගියාට පස්සේ විමද්දකද දීපු කට්ටිය දැන් නම් මේ ආදයත් එක්ක ඉන්න බෑ රනිල් ළඟටම යනවා කියලා ගියොත් එහෙම රනිල් වික්‍රමසිංහ ශක්තිමත් වෙනවා. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස ඉන්න පුළුවන්. ඔය දෙන්නෑන් එක්කෙනෙක් තමයි දෙවෙනි අපේක්ෂකයා ලෙස අපිත් එක්ක තරඟෙදි දී කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තරඟයක් තියෙන්නේ දෙන්නෙක් අතර කියලා අපි හිතනවා. ඒකෙන් දැනටමත් මහජන මතයෙන් සහ ජනතා ප්‍රසාදයෙන් ඉස්සරහින් ඉන්නේ ජාතික ජන බලවේගයේ නායකයා අනුරසා නායක සහෝදරයා. තරඟයක් දෙන්න ඕනම කෙනෙකුට තරඟයක් දීම සඳහා හැකියාව සුදුසුකම් සහ ඒකට අවශ්‍ය කරන මහජන බලය එක්ක එළමල ජනාධිපතිවරණය නියත ලෙසම ජනාධිපතිවරණය අනුර සහෝදරයා කියන එක අපි සාතික කරලා කියනවා. හොඳයි. පැහැදිලි වසන්ත මහත්මයා.